දුල්ලයි YouTube channel එකට ආයිබෝන් කියලා පිළිගන්නවා. ඔයා ඉදිරියෙන් ශේෂේ නියුතු වෙලා ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා නිවසක් හදාගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට මේ දවස්වල තියෙන ලෝභ ප්‍රශ්නයක් තමයි ගොඩනැගිලි ද්‍රව්‍ය සැලකිය යුතු මට්ටමින් ඉහළ ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ගිය අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් එක සාපේක්ෂව බලද්දී දැන් සෑහෙන්නම මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක දැන් ගොඩක් දුරට මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඉතින් ගොඩනැගිල්ලක් හදන්න යන මූලික කම්බි වල ඉඳලා ඊට පස්සේ PVC බට වයර් මේ වගේ वैली गलत प्रमाण की वैड वेला मे वगे देवल वैडिवेन प्रधान हेतु गल वैली वगे देवल जमता दूर मिले वैडे मे पहुगे असल तेल मिल वैडी मत सह मे वाहन वाल स्पेर पार्ट बिल जम दूर की दूर मे वैली गल वगे देवल मिले हेले आना इति बलमो अभी अनी देवल कोहमद मे विधि मिचर मिले हेले आने के वो कंबी PVC बट वायर मे वगे देवल आदादी अभी मौलिक कंबी वगे मे PVC बट वायर मेवा लंका भी तम निष्पादने नमक मेवट वैसे रॉ मेटीरियल गेन्नने तनिकरम पीटराटिंग गेन्नने इतिंग ये वगे वेला सामान्य महापरिमाण गेन्नो इतकोट अटे सामान्य मे वगे दी अपे रटे मुदल तम पीटराट वह वेन्न एक अपे चल पीटराटर इतकोट अपे लंका तीन डॉलर संजीते क्रम क्रम अडून मुखद लंका डॉलर प्रमाण मेधावस्थल सल की मतम अडूला तीन थिंग ए हेतु मत लंका विराजे तीरना तीन मेवा आनयने यम सीमा वक्ताल तीन ए सीमा दाल तीन निशागम बल्ट මේවට මේ ලංකාවේ තියෙන ඉල්ලුමට හරියන්න සැපයුමක් මේ දවස්වල දී ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ ඉල්ලුම නිසා මේගොල්ලන්ට ලැබෙන මේ raw materials කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. මේගොල්ලන්ගේ මේ කස්ටමර්ස්ලට දෙන්න පුළුවන් ප්‍රමාණයට සපයන්න. ඉතින් මේක පාලනය කරන්න අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා මේ සමාගම් වලට මේ මිල ඉහළ යාමකට සිද්ධ කරන්න. ඒක නිසා තමයි මේ මිල විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙන්නේ. නමුත් මේ මිල ඉහළ යාමත් නිසා මේ මේක ඉල්ලුම නම් සැලකිලි මණ්ඩපකින් පහල ගියේ නේ ඒක නිසා තමයි මේක තව 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 කීප පාරකින්ම මේ මං හිතන්නේ වාසිකට දෙතුන් පාරක් විතර එකපාරම ගණන් ගියා මේ හේතු නිසා උදාහරණයක් විදිහට කම්බි වගේ දෙයක් ගත්තොත් 10 mm 10 කම්බියක් මේ මෑතක් වෙනකන් තිබ්බා 5600 ගානට 500 ගානට වගේ තිබ්බ එක දැන් රුපියල් 750 850 අතර මුදලකට අලෙවි වෙනවා mm 12 කම්බි ගත්තොත් රුපියල් 650 700ට තිබ්බ කම්බි දැන් රුපියල් 1200ත් 1300ත් අතර මිලකට අලෙවි වෙනවා. මේ මම කියන්නේ 2021 මැයි මාසේ ජූනි මාසේ අතර තිබ්බ මිල ගණන්. ඊට අමතරව අඟල් වතුර බට ගත්තොත් බාගේ වතුර බටයක් ගිය අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් මාසේ රුපියල් 150ට 160 විතර තිබ්බ. නමුත් දැන් මේ 2021 මැයි ජූනි වෙද්දි මේක රුපියල් 240 250ක් අතර සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ මිල ගණන් මීට කලින් අවුරුද්දවලත් මිල ඉහළ ගියම් තියෙනවා. නමුත් මෙච්චර දරුණු මිල වැඩිවීමක් නම් මේකට කලින් අවුරුද්දවල සිද්ධු වුණේ ගොඩක් දුරට අවුරුද්දකට කාමාර සරයක් 105කින් 6කින් වගේ සුළු වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊට අමතරව ගත්තොත් වයර් නම් මං හිතනවා ගිහිල්ලා තියෙනවා මේ දවස්වල. උදාහරණයක් වශයෙන් ගත්තොත් 113 වයර් රෝල විකුණු මිල ගහලා තිබ්බේ රුපියල් 2400යි. ඕක සාමාන්‍යයෙන් මාකට් එකේ ඇලෙවුනේ රුපියල් 1800ත් 2100ත් අතර මිලකට. නමුත් දැන් මේකේන අලුත්ම විකුණු මිල 3700යි. ඉතින් මේකත් ආයි වැඩි වෙනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් වාට දැම්ම දෙවහර දෙයක් තියෙනවා නම් හොඳම දේ දැම්ම මේ වරන් තියාගන්න. මොකද මේ තව මාසයක් දෙකක් ඇද්දි මේක ෂුවර් නෑ. මොකද ආයි ලොකු වැඩිවීමකින් වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් මේ වැඩිවීමට තවත් ප්‍රධාන හේතුවක් තමයි රටේ ඩොලර් එකට සාපේක්ෂව ලංකාවේ රුපියල සැලකිය යුතු මට්ටමින් පහළ ගිහිල්ලා තියෙනවා. ඒක නිසා ඩොලර් එකක් ගන්න අපි ලංකාවේ මුදල් සැලකිය යුතු රුපියල් 200ක් 220ක් අතර මේ දවස්වල මුලකට අලෙවි වෙනවා. ඉතින් එහෙම වුණාම මේ පිටරටින් ගෙන්නන්න ගියාම ලංකාවේ රුපියල් වලින් සැලකිය යුතු මට්ටමකින් ගෙවන්න සිද්ධ වෙනවා. මේ හේතුවත් බලපානවා මේ බඩු මිල ඉහළ යන්නත් ඒකත් ප්‍රධාන හේතුවක් වෙනවා. ඊට අමතරව මේ සැපයුම් කරුවන්ගෙන් මේවා ඒ කියන්නේ පීටර් රටින් මේවා ගන්න සමාගම් වලින් මේවා ගද්දි ඒගොල්ලන්ගෙත් මේ මූලික වියදම් ටික තරමක් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සර ගත්තාට වඩා දැන් ඒගොල්ලන්ට ගෙවන්න වෙන මිල වැඩි. ඒ කියන්නේ ඒගොල්ලත් මේ කොරෝනා කේස් එකෙන් පස්සේ මේගොල්ලන්ගේ ප්‍රයිසස් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒකත් මේ මිල වැඩි වීමට යම්තා දුරකට බලපාලා තියෙනවා. ඊට අමතරව මේවා ගෙන්නද ෂිපින් චාර්ජස් මේ වගේ දේවල් සුළු වැඩිවීමක් වෙලා තියෙනවා. ඉතින් ඒවත්
හින්දා තමයි මේවා යම්තා මේ විදිහට මේ මිල වැඩිවීම සිද්ධ වෙන්නේ. ඉතින් මීට අමතරව මේක ඉදිරිය ගැන කතා කරොත් මෙහෙම දෙයක් තියෙනවා. දැන් කතාවක් තියෙනවා දැන් මේ ඩොලර්ස් පාලනය කරන්න ලංකාවේ ඩොලර් සංචිතය ඉදිරි කර ගන්න ඕන කමට මේක ටික කාලයකට නතර මේ ආනයනය මුළුමනින්ම නතර කරන්න යනවා කියලා. ඉතින් එහෙම වුණාම ප්‍රශ්නේ තියෙන්නේ මේවා ආනයනය රෝ මැටීරියල්ස් ගෙන එක සම්පූර්ණයෙන්ම නතර වෙනවා. ඉතින් නතර වෙනවා කියන්නේ ඊට සාපේක්ෂව තියෙන ස්ටොක් එක සැලකුවම මට මේකින් ඉහළ යනවා. ඊට අමතරව බඩු හිඟයක් ඉස්සරහට ඇති වෙන්නත් පුළුවන්. ඒක නිසා වා මේ දවස්වල මේ ශේෂ්ඨයේ නියුතු වෙලා ඉන්න කෙනෙක් නම් හොඳම දේ ගාන බල බල ඉන්නවා දැම්ම තියලා අරන් තියාගන්න. මේක කොහෙත්ම අඩු නම් වෙන්නේ නැහැ. දැන්ට තියෙන මිලත් එක්ක ඉස්සරහට තව මේක අවුරුද්දක් විතර යනකම් මේ තත්ත්වය තියෙයි. පස්සේ රටේ ආර්ථිකය හැදුනාම මේක යම් තාක් දුරකට වෙනස් වෙන්න පුළුවන්. මූලිකව ගත්තොත් අර 2020 දෙසැම්බර් මාසේ නොවැම්බර් මාසේ තිබ්බ ප්‍රයිස් වලට නම් මේක කොහෙත්ම එන්නේ නැහැ. තරමක් දුරට අඩු වෙන්නත් පුළුවන්. ඒක කොහොමද කියලා තාම හරියට කියන්න අමාරුයි. සමස්තයක් වශයෙන් ගත්තොත් කියන්න තියෙන්නේ මිල නම් වැඩිවීමක් සිද්ධ වෙනවා ඉදිරි කාල සීමාවෙදී. ඒක නිසා වා බල බල ඉන්න එපා. දැම්ම දෙයක් තියෙනවා නම් දැම්ම අරන් තියාගන්න. ඒක වාගේ නිවාස හදන්න තැනට එහෙම නැත්නම් සයිට් එකේ වැඩ මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් වා මේ වීඩියෝ එක ගැන වාගේ අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. channel එක subscribe කරන්නත් දැම්ම subscribe කරන්න දුල්ලයි YouTube channel එකට වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්නත් අමතක කරන්න එපා. නැවත වීඩියෝ එකකින් නැවත හමු වෙමු.